අයිබවන් ඔබ සියලු දෙනාටම අපි උත්සාහ කරනවා ගිනුම් කරන සමීකරණය සම්බන්ධයෙන් දෙවනි වීඩියෝ ඔබට ඉදිරිපත් කරන්න. අතර මේ දෙවනි වීඩියෝව හරහා අපි උත්සාහ කරනවා ගිනුම් කරන සමීකරණයකට ගනුදෙනු ඇතුළත් කරලා ඒ ඇසුරෙන් ආදායම් ප්‍රකාශයක් සේවා සපයන ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශනයක් පිළියෙල කරන්න. මේ සඳහා අපි ඉතිහාසයේ ආපු ඉතාම හොඳ ගාණක් විදිහට සලකන තරපක පැරණි උසස් පෙළ ගාණක් 1992 උසස් පෙළ විභාගයේ චිත්‍රපාලගේ ව්‍යාපාරය නමින් ඉදිරිපත් වෙච්ච ගාණ අපි මේ සඳහා පාවිච්චි කරනවා. අත්‍තරම් මේ පාඩම ගන්න බොහෝ ගුරුවරු මේ ගැටලුව ඇසුරු කරගන්නවා ආධුනිකයෙකුට මේ පාඩම පැහැදිලි කරන්න. එහෙනම් අපි 92 සමහරට වාගේ ගිය ආත්මේ චිත්‍රපාලගේ ගාන හදන්නයි මේ උත්සාහ කරන්නේ. හොඳයි, ඔබට දැන් මේ තිරේ දිස් වෙන්නේ 1992 චිත්‍රපාලගේ ව්‍යාපාරයේ ගැටලුව. අපි බලමු මේ ගැටලුවේ මොනවද කියලා තියෙන්නේ කියලා. දැන් පුතේ බලන්න මේ චිත්‍රපාලගේ ගාන පටන් ගන්න තැන කියනවා 2018 මාර්තු 1. දැන් ඔයා හයිලයිට් කරන්න මාර්තු 1 කියන වචනේ. මාර්තු 1 චිත්‍රපාල විසින් ප්‍රචාරණ ආයතනයක් ආරම්භ කරන ලදී. දැන් මෙන්න මේ ප්‍රචාරණ ආයතනය කියන වචනේ තවට වැදගත්. ඇයි මේක සේවා සපයන ව්‍යාපාරයක්. ප්‍රචාරණ ආයතන බඩු විකුණන්නේ නැහැ නේ, හාල් පිටිසී නීලවලු කරෝල විකුණන්නේ නැහැ. ප්‍රචාරණයක් සපයන්නේ, ඒ කියන්නේ සේවා සපයන ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ඒතොර ආරම්භ කරන ලදී කියන වචනය අපි හයිලයිට් කරලා යුතුයි. ඇයි අලුතෙන් පටන් ගත්තේ. එහෙනම් ආරම්භක ශේෂයන් කිසිවක් මේකානේ නැහැ. ඉතින් එතනින් නවතින්නේ නැහැ. ඊට පස්සේ කියනවා පළමු මාසය තුල ව්‍යාපාරයේ පහත සඳහන් ගනුදෙනු සිදුවිය. අපි යලිත් හයිලයිට් කරනවා පළමු මාසය තුල. එතකොට මේ ගනුදෙනු සටහන් කරන්නේ එක මාසයකට කියන කාරණේත් අපේ ඔළුවට නියත ලෙසම යන්නට ඕනි. ඉතින් ඊගාවට කියනවා දැන් ගනුදෙනු දීලා තියෙනවා 9ක්. දීලා ගානේ ඒ කොටස ඉහත සඳහන් ගනුදෙනු වල ප්‍රතිඵල හා මාසයේ අවසානයේ ගැලපුම් සටහන්. ඒක ගනුදෙනු වල ප්‍රතිඵල විතරක් නෙමෙයි මාසයේ අවසානයේ ගැලපුම් සටහන්. ඒ කියන්නේ මොකද්ද කියන එක පස්සේ පැහැදිලි කරන්න. පහත සඳහන් ගිනුම් කරන සමීකරණය යටතේ වාර්තා කරා. දැන් මොකද්ද සමීකරණය? මුදල් දන ණය ගැතියෝ දන තොගය දන ස්ථාවරවත්කම් සමානයි ණය හිමියෝ දන ප්‍රාප්තණි. එහෙනම් අපේ පළමු පියවර වෙන්නට ඕනේ මෙන්න මේ සමීකරණය ටිකක් දිගෑරලා ලියා ගන්නවා. මොකද්ද සමීකරණේ? මුදල් දන ණය ගැතියෝ දන තොගය දන ස්ථාවරවත්කම් සමානයි ණය හිමියෝ දන ප්‍රාප්තණේ කියලා අපි සමීකරණේ ටිකක් දිගට ලියා ගන්නවා. ඒක තමයි අපේ පළවෙනි පියවර වෙන්නේ. හොඳයි, දැන් එහෙමනම් අපි මේ විදිහට ලියලා ඉවර වෙලා අපි ගානට ගිහිල්ලා බලමු. මේ බලන්න ගානේ පළවෙනි ගැලපින්න චිත්‍රපාල සිය පෞද්ගලික අරමුදල් වලින් 10000ක් ව්‍යාපාරේ නමින් වූ බැංකු ගිණුමක තැන්පත් කරන ලදී. ඒතර පෞද්ගලික අරමුදල් වලින් 10000ක් තමයි බැංකු ගිණුමේ තැන්පත් කළේ. අතන බැංකු කියලා තීරුවක් නැත්තම් ඒ වෙනුවට අපි භාවිතා කරන්නේ මුදල් කියන තීරුවනේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? මුදල් 10000කින් වැඩි වෙනවා. මුදල් 10000කින් වැඩි වෙනවා. ඒත් එක්කම ප්‍රාප්තණය 10000කින් වැඩි වෙනවා. මොකද අයිතිකාරය ප්‍රාප්තණයේ දෙවුවා. ඊට පස්සේ අපි ගානේ දෙවනි ගැලපිල්ලට ගියොත් දෙවනි ගැලපිල්ලේ කියන්නේ රුපියල් 6000ක් වටිනා කාර්යාල උපකරණ ණයට ගන්නා ලදී. ඔයා කිය ඒකේ තව කෑල්ලක් තියෙනවා. ඒ ඉතිරි කෑල්ල පොඩ්ඩක් තියන්න. 6000ක් වටිනා කාර්යාල උපකරණ ණයට ගන්නා ලදී. අපි ඒක දාමු. එතකොට 6000ක් වටිනා කාර්යාල උපකරණ ණයට ගත්තා නම් දැන් කාර්යාල උපකරණ වැඩි වෙනවා. දැන් මේ ගානේ කාර්යාල උපකරණයක් කියලා තීරුවක් නෑ. නමුත් ස්ථාවර වත්කම් කියලා තීරුවක් තියෙනවා. එහෙනම් අපි ස්ථාවර වත්කම් තීරුව වැඩි කරනවා 6000කින්. එතකොට ඒක ගත්තේ ණයට. එහෙනම් අපේ ණය හිමියොත් 6000කින් වැඩි වෙනවා. දැන් බලන්න ඒ දෙවනි ගැලපිල්ලේ අන්තිම කොටස මොකක්ද කියන්නේ? මේ උපකරණවල ඵලදායී ජීව කාලය වර්ෂ 5කි. ඇයි පුතේ එහෙම දුන්නේ? ඵලදායී ජීව කාලේ ඇයි එහෙම දෙන්නේ? එහෙම දෙන්නේ මේ වත්කම ශ්‍රය කරන්න කියලා කියන්නේ. ඇත්තටම මට මතකයි මීට අවුරුදු 20 ගානකට කලින් මම ඔයාගේ වයසේ ඉදදී මගේ ඒ ලෙවල් පන්තියේ 12 වසරේ පළවෙනි වාර විභාගෙට මේ ගාන දීලා තිබ්බා. මට ඒ පළවෙනි වාර විභාගේ ආපු ලකුණු ගානත් හොඳට මතකයි. මට ලකුණු 193ක් තිබ්බා. ඒ කියන්නේ මට ලකුණු 7ක් අහිමි වුණා. ඒ අහිමි වෙච්ච ලකුණු 7 අහිමි වෙච්ච එක තැනක් තමයි මෙන්න මේ ඵලදායී ජීව කාලයේ වර්ෂ 5යි කියන තැන.
මම දැනගෙන හිටියේ නෑ ගානක ඵලදායි ජීව කාලය වර්ෂ 5යි කියලා කියපුවාම මොකක්ද කරන්න ඕන කියලා මම දැනගෙන හිටියේ නෑ. මට ඉස්කෝලේ උගන්වලා තිබෙත් නෑ, ටියුෂන් පන්ති උගන්වලා තිබෙත් නෑ, හැබැයි වාර විභාගෙට තිබ්බා. ඉතින් මම බකන්ඩිලා නිකන් හිටියා. ඒක ඉඳලා ලකුණු ආවේ නෑ. හැබැයි පුතේ දැන් ඔයා දැනගන්න ඕනා උපකරණයක ඵලදායි ජීව කාලය දෙනවා කියලා කියන්නේ අපිට මේ නොකිය කියන්නේ මේ උපකරණය ක්ෂය කරන්න කියලයි කියන්නේ. දැන් ඔයා මගෙන් අහයි බුදු අම්මේ මොකක්ද ක්ෂය කියලා කියන්නේ? හරි. දැන් අපි අපේ ගාන හදන එක මොහොතකට නවත්තලා ක්ෂය කියන්නේ මොකක්ද කියලා බලන්න වෙනවනේ. දැන් අපේ නිබන්ධනයේත් මේ ක්ෂය ගැන සඳහන් වෙනවා 20 වෙනි අයිතමේදී. දීපල පිරිත උපකරණ ක්ෂයවි. ඒ කියන්නේ දැන් බලන්න මෙතන කියනවා දීපල පිරිතා උපකරණවල ක්ෂය කළ හැකි යගේ ඒවායේ ඵලදායි ජීව කාලය පුරා බෙදා හැරීම ක්ෂයවීම ලෙස නිර්වචනය කරයි LKS 16 ප්‍රමිති. දැන් ඔයා අහයි බුදු අම්මේ මේ මොකක්ද කිව්වේ? මේ කියන කතන්දර අපිට නම් තේරෙන්නේ නැහැ මේ මොකක්ද කිව්වේ. පළවෙනියෙන්ම කියන්නම්කෝ LKS 16 ප්‍රමිතිය කියන්නේ ගිණුම් තැබීම ගැන රටේ තියෙන නීති. දැන් තියෙනවනේ පාරේ යනවනම් මාර්ග නීති සංග්‍රහය, එහෙම තියෙනවනේ ස්ත්‍රී දූෂණයක් කරනවනම් අපරාධ නීති සංග්‍රහය යටතේ දඬුවම් කරනු නේද? පණ පිටින් ගිනි තිබ්බොත් දඬුවම් කරනවා. දැන් මේ දවස්වල එහෙම තියෙනවනේ. අන්න ඒ වගේ හැම දෙයකම නීතියක් තියෙනවනේ. එහෙනම් ගිණුම් කරන්නේ දීපල පිරිත උපකරණයක්. ඒ කියන්නේ ඵලදායි ජීව කාලයක් සහිත වත්කමක් ක්ෂය කරන හැටි ගැන තියෙන නීතිය තමයි LKS 16 කියන ගිණුම් කරන ප්‍රමිතිය. ඉතින් මම පුතේ දැන් මේ LKS 16 කියන ප්‍රමිතිය ක්ෂය නිර්වචනය කරන්නේ කොහොමද? දීපල පිරිත උපකරණ වල ක්ෂය කළ හැකියාක ඒ වායේ ඵලදායි ජීව කාලය පුරා බෙදා හැරීම කියලා. දැන් ආධුනිකයෙක් විදිහට වාට මේක නිකන් වහකදුරු වගේ අමතක කරාට මේ LKS 16 ප්‍රමිතිය වෙනම පාඩමක් විදිහට 12 වසරේ අගහරියේදී අපි ඉගෙන ගන්න. ඉතින් ඒක නිසා ඒ ගැන මේ නිර්වචන ගැන ඔයා වොරි වෙන්න කම්පා වෙන්න අවශ්‍ය නැහැ. සරල භාෂාවෙන් ක්ෂය වීම කියලා කිව්වොත් ක්ෂය කියන්නේ ළමයි ස්පෘෂ වර්ෂයකට වඩා වැඩි තියෙන ස්පෘෂ වත්කමක අගය අඩු වීම තමයි ක්ෂය වීම කියලා කියන්නේ. දැන් අගේ අඩු වෙනවා සමහර වෙලාවට භාවිතා කිරීම නිසා. සමහර වෙලාවට භාවිතා කරන්න ඕනේ නැහැ වෙළඳපොළ සාධක මත අගේ අඩු වෙනවා. දැන් විශේෂයෙන්ම පරිගණකවල අගේ එන්ඩෙන්ඩ අඩු වෙනවා. ඒ වෙළඳපොළ සාධක මත නේද තාක්ෂණික හේතු මත අලුත් තාක්ෂණයෙන් යුක්ත ජංගම දුරකථනයක් ආවොත් පැරණි ජංගම දුරකථනයේ අගේ අඩු වෙනවා. ඒක වලට පැහැදිලි. ඒ විදිහට මොනයම්ම හෝ හේතුවක් නිසා දීඝ කාලීන ස්පර්ශ වත්කමක එහෙම නැත්නම් දීපල පිරිත උපකරණයක අගේ අඩු වෙන එකට ක්ෂය වීම කියලා කියනවා. එතකොට මේ ක්ෂය වීම සම්බන්ධයෙන් නිර්වචනය ඇසුරින් සූත්‍රයක් හදනවා වර්ෂයක ක්ෂය ප්‍රමාණය හොයන්න. මේ තියෙන මේ සූත්‍රය මොකද්ද? වර්ෂයක ක්ෂය ප්‍රමාණය සමානයි පිරිවැරින සුන්ගුන්නගේ බෙදීම ඵලදායි ජීව කාලය. රයිට්. දැන් අපි මේ සූත්‍රය අවබෝධ කරගන්න ඕන. මොකක්ද පිරිවැය කියන්නේ? මොකක්ද සුන්බුන්නගේ කියන්නේ? මොකක්ද ඵලදායි ජීව කාලය කියන්නේ කියලා අපි අවබෝධ කරගත යුතුයි. දැන් ඔයා සිහියෙන් මේක දිහා බැලුවොත් දැන් පිරිවැය කියලා කියන්නේ වත්කමක් අත්පත් කරගත්තු අගය. දැන් අපි උදාහරණයක් විදිහට මම මගේ සාමාන්‍යයෙන් හැම පන්තියකම කියන උදාහරණයක් ගන්න. අපි කුලියපිටියේ ඩිපෝට බස් එකක් ගන්න. රුපියල් ලක්ෂ 10ක් වැය කරලායි මේ බස් එක ගන්න. එහෙනම් බස් එකේ පිරිවැය නැත්තම් කොස්ට් එක දස ලක්ෂයයි. දැන් අපි ගාන හදන එක පැත්තක තියලා මේ කියන කතාව ගැන නිකන් කතා කළොත් මං කිව්වේ අපි බස් එකක් ගන්නවා දස ලක්ෂයකට කියලා. එහෙනම් බස් එකේ පිරිවැය කීයද එන්නේ? 1.3යි 0.3යි දස ලක්ෂයයි. එතකොට පිරිවැය ඍණ සුන්බුන්නගේ. දැන් මොකක්ද සුන්බුන්නගේ කියන්නේ? අපි සුන්බුන්නගේ මොහොතකට අමතක කරලා පිරිවැය ඍණ සුන්බුන්නගේ බෙදන්නට ඕන මොකෙන්ද? ඵලදායි ජීව කාලය. දැන් පුතේ මොකක්ද ඵලදායි ජීව කාලය කියන්නේ? ඉංග්‍රීසියෙන් නම් කියනවා useful lifetime කියලා. ඒ කියන්නේ මේ කියන වක්කම අර අපි කතා කරන බස් එක ඵලදායි ලෙස භාවිතා කළ හැකි කාලේ. ඒ කියන්නේ මගියත හානියක් වෙන්නේ නැතුව, ඩ්‍රයිවර් මාමත හානියක් වෙන්නේ නැතුව ඵලදායි ලෙස පාරේ යන්න පුළුවන් කාලේ ඵලදායි ජීව කාලේ.
දැන් අපි කියමුකෝ හිතමුකෝ පළදායි ජීව කාලේ අවුරුදු 10යි කියලා. එහෙනම් මේක 10න් බෙදන්නට ඕන. බස් එක ගත්තා ලක්ෂ 10ක් දීලා පළදායි ජීව කාලේ අවුරුදු 10යි. එතකොට අපි අර මග ඇරලා ආපු සුන්බුන් නගේ කියන්නේ මොකක්ද? හොඳින් අහන්න සුන්බුන් නගේ කියන්නේ පළදායි ජීව කාලේ ඉවර වුණාට පස්සේ වත්කමේ ඉතිරිවන යකඩගොඩ අලවි කරලා ගන්න පුළුවන් වටිනාකම. ඒ කියන්නේ පළදායි ජීව කාලේ ඉවරුනායි කියලා වත්කම චුත වෙන්නේ නැහැ. වත්කම තියෙනවා. නේ? දැන් එහෙම පළදායි ජීව කාලේ ඉවරුනහම වත්කම චුත වුණොත් එහෙම මේ ප්‍රවෘත්ති වලට එහෙම කියයි නේ. කුලියා පිටේ ඩිපෝට අයත් බස්සත් ඒක පළදායි ජීව කාලය අවසන් වීමෙන් බස්සත් එර්නාක්මන්ගේ ප්‍රදේශයේදී අතුරු දහන් වේ. කොන්දොස්තර සාරියතුරු මහතා සොයා මාර්විල පොලිසිය මගින් මෙහි වුණ අරබයි. මෙකී බස්සත් අතුරු දහන් වීම පිටිපස අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ ඒ ජාතික ජන බලවේගයේ නායක විමල් වීරවංශ මහතා සියසැකේ පළ කරයි. ඒ අතර අපගේ පාලන කාලයේදී මෙවන් අතුරු දහන් වීම සිදු නොවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පවසා සිටි. ඔන්න ඔය විදිහට කියන්ට ඉඩ තියෙනවනේ මේ පළදායි ජීව කාලේ ඉවරුනාට පස්සේ බස් එක චුත වුණොත් ප්‍රවෘත්ති වලට එහෙම කියන්ට ඉඩ තියෙනවා. බස් එක චුත වෙන්නේ පළදායි ජීව කාලේ ඉවරුනාට පස්සේ යකඩගොඩ කීයකට හරි වික්කේ හැකි. ඒ පළදායි ජීව කාලේ ඉවරුනාට පස්සේ ඉතිරිවන යකඩගොඩට කියනවා පුතේසුන් බුන්නගේ කියලා. ස්ක්‍රැප් වැලියු කියලා. අපි දැන් හිතමුකෝ ස්ක්‍රැප් වැලියු එක ලක්ෂයයි කියලා. නේද? දැන් ඇත්තටම කිව්වොත් ඔය අපේ ඉන්න මේ අවට කුලියා පිටි අවට ප්‍රදේශවල එහෙම සමහර පාරවල් වල බස් නෙමෙයි යන්නේ. යන්නේ සුන්බුන්නගේ වල් යන්නේ. නේද? දැන් උදාහරණයක් විදියට මොහොත්තවාගොඩ කියලා පාරක් තියෙනවා. කිරිමැටියාව කියලා පාරක්. එතකොට බූවත්ත කියලා පාරක්. කටුකොත පාර විශේෂයෙන්ම තියෙනවා තව පාරක්. කොරතැපල පාර කියලා. ඒ පාරවල් වල බස් යන්නේ යන්නේ පළදායි ජීව කාලේ ඉවරුනාට පස්සේ ත්‍රිවන සුන්බුන් නගේවල්. දැන් මේ පාඩමේ චුට්ටක් එළියට ගිහින් වුණත් කියන්න ඕන ඔය වෙන්නප්පුව ඩිපෝ එහෙම ඔය වගේ පළදායි ජීව කාලේ ඉවර වෙච්ච බස් වෙන්දේසි කරනවා. එතකොට සමහර මාමලා ඒ බස් කරත්තයක් දාගෙන හරි ලෑම් මාස්ටරේක් හරි ඇදගෙන යනවා. මොකද ඒව පාරේ යන්න බෑ ධාවන තත්ියේ. ඒ බස් කොහොම හරි හදලා ඉවරලා ගානවා පාත. දැන් එතකොට රතු පාටනේ ලංගම බස් මේගොල්ලෝ පේන්ට් කරනවා වෙන පාටකින්. උදාහරණයක් කහ පාටින් පේන්ට් කරනවා. හැබැයි අර වීදුරු වල ලංගම කියලා ලියලා ලියන එක ඒක මකන්න බෑ. ඒකත් චුට්ටක් තියෙනවා. ඊට පස්සේ සද්දබද්ද ඔක්කොම මැකෙන්ට ලොකු කැසට් එකක් හයි කරනවා. හයි කරලා ඉතින් පාරේ යනවා. ප්‍රයිවට් බස් විදිහට පාරේ යනවා. නාත්තන් දීලා මාරවිලට. මට හොඳට මතකයි මමත් ගිහින් තියෙන ඒ වගේ බස් වල ගියර් දෙක මාරු කරපු ගමන් ළමයි දිව්‍ය ලෝක යනවා වගේ තමයි යන්නේ. කට 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 වෙවුල වෙවුල යන්නේ. නේ ඉතින් මම දැක්කා එක දවසක් ඒ වගේ බස් එකක මේ රියදුරු මාමා ඉන්න තැන ගහලා තියෙනවා ස්ටිකරය ජීවිත රකී රියදුරු ගිනි ගොඩක සිට කියලා මං ලංගෙලා බැලුවා ඇත්ත කතා රියදුරු ඉන්නේ ගිනි ගොඩක බුදු අම්මේ ගින්දර වගේ රස්නේ මං හිතන්නේ රියදුරු මාමාගේ අවයව දිය වෙලා ඇත්ටි ගෙදර ඇවිල්ලා ඩිෆ්‍රිෂර් එකේ දානවද දන්නේ නියම තත්ත්වයට පත් කරගන්න ඒ තරම් රස්නේ එයි පළදායි ජීව කාලේ ඉවර වෙච්ච ඒවා සුන්බුන් නගේවල්. ඉතින් සුන්බුන් නගේවල් කියන්නේ පළදායි ජීව කාලේ ඉවරුනාට පස්සේ ඉතිරි වෙන යකඩගොඩ විකුණන්න පුළුවන් අගේ. එහෙනම් දරු දැන් වාර්ෂික ෂේ ප්‍රමාණය මං ගත්තු මේ බස් උදාහරණ. පිරිවැය දසලක්ෂයයි සුන්බුන් නගේ ලක්ෂයයි. දසලක්ෂෙන් ලක්ෂය අඩු කරපුවම 9 ලක්ෂයයි. 9 ලක්ෂ 10ෙන් බෙදපුවම උත්තරේ එනවා 90යි කියලා. හැබැයි මේ 90 කියන්නේ කුමන ෂේ ප්‍රමාණයද? වාර්ෂික ෂේ ප්‍රමාණය මේ සූත්‍රයෙන් අපිට එන්නේ හොඳින් මතක් තියාගන්න මේ සූත්‍රයෙන් එන්නේ වාර්ෂික ෂේ ප්‍රමාණය. එතකොට වාර්ෂික ෂේ ප්‍රමාණය තමයි 90 වෙන්නේ. වාර්ෂික ෂේ 90යි කියලා. එහෙනම් පැහැදිලි නේද වාර්ෂික ෂේ වීම දැන් හොයාගන්න හැටි? ඔයාට පැහැදිලි කියලා මං හිතනවා. හරි දැන් අපි අපේ ගානට යලිත් වතාවක් පසුබහිමු. අපේ ගානේ බලමු අපි ගත්තේ ස්ථාවර වත්කම් යටතේ 6000ක් ගත්තා. පළදායි ජීව කාලය ගැන කිව්වා කොච්චරක්ද කියන්නේ කියලා අපි බලමු. හොඳයි දැන් බලන්න අපේ ගානේ අපි ගත්තේ 6000ක් වටින දෙවනි ගැලපිලිණි කිව්වේ කාර්යාල උපකර.
දැන් ඉව්වගේ පළදායි ජීව කාලේ වර්ෂ 5යි කියලා දෙනවා. එහෙනම් මං කිව්වා මෙහිම කියද්දි ෂෙයා කරන්න ඕනේ. එහෙනම් පුතේ ඔයාගේ ගානේ ගනුදෙනු 9ක් ඇතුළත් කරන් ඉඩ තියලා, يعني රූල් 10ක් 15ක් 10ක් 12ක් විතර ඉඩ තියලා ඔයා ගානේ යටින් ලියන්න පෙරවැඩ. ගානේ යටින් ලියනවා පෙරවැඩ කියලා ලියලා අපි මොකද්ද කරන්නේ? කාර්යාල උපකරණ ෂෙයා කරන්නට උත්සාහ කරා. එහෙනම් කාර්යාල උපකරණ ෂෙයා සමානයි පිරිවැය ඍණ සුන්බුන් නගේ බෙදීම පළදායි ජීවකා. දැන් මේ ගානේ කාර්යාල උපකරණේ පිරිවැය අපිට පැහැදිලි 6000. සුන්බුන් නගේ බින්දුවයි. සුන්බුන් නගයක් දීලා නැහැ. බෙදනවා පළදායි ජීව කාලයේ වසර 5යි. එතකොට ඔයාට වාර්ෂික ෂෙයා එන්නේ කීයද? මං හිතන්නේ 1200ක් එනවා. 6500 බෙදපුවම 1200. දැන් අමන්දානන්ද ඉදපත් වෙන්න එපා. 1200 කියන්නේ වාර්ෂික ෂෙය. හැබැයි අපි මේ ගාන හදන්නේ මාසයකට නිසා අපිට අවශ්‍ය වෙන්නේ මාසික ෂෙය වීම. දැන් අපි කොහොමද මාසික ෂෙය වීම හොයාගන්නේ? මේ ආපු 1200 බෙදනවා 12. 1200 12 බෙදුවම කීයද උත්තරේ? 100යි. හරි. එහෙමනම් අපේ ගානට යටින් අපි මේ දේ හදන්නට ඕන මොකක් විදියටද අපි මේවා හදන්නේ? පෙරවැඩ කියලා. පෙරවැඩ කියන්නේ කටුවැඩ වගේ જાතිය කටුවැඩ නෙමෙයි හැබැයි ඈ මොකද දැන් සාමාන්‍යයෙන් අපි කටුවැඩ পেපර් එකට ඇමුණුවේ නැතත් පෙරවැඩ කියන දේවල් পেපර් එකට අමුණන්නට අවශ්‍යයි හරි එහෙමනම් දැන් අපේ කාර්යාල උපකරණේ 600 කීයද ෂේ වුණා කීයද මන්ද ෂේ වුණා මට මතක නැහැ ෂේ වීම 100යි මාසික ෂේ වීම 100යි දැයි මාසික ෂය වීම 100 අපි කොහොමද වාර්තා කරන්නේ අපේ ස්ථාවරවත්කම 100කින් අඩු වෙන ඒකම ෂය කියන්නේ ළමයි අපේ වියදමක් නිසා අපේ ප්‍රාප්තණයක් මොකද වෙන්නේ 100කින් අඩු වෙන දැන් මේ ගණුදෙනු අංක 2 යටතේම තමයි අපි ඒ කතාවත් සටහන් කරන්නේ ඒකත් මතක් තියාගන්නකෝ හරි අපි අපේ ගැටලුවේ තුන්වෙනි පියවරට ඉදිරියට යන්නට උත්සාහ කරනවා තුන්වෙනි පියවර තියෙන්නේ ප්‍රචාරණ ද්‍රව්‍ය අත්පිට ගැනුම 1500යි ඒක නම් හරි සරල එකක් ප්‍රචාරණ ද්‍රව්‍ය අත්පිට ගැනුම 1500යි එතකොට ප්‍රචාරණ ද්‍රව්‍යයක් අත්පිට ගත්තාම මුදල් මොකද වෙන්නේ මුදල් 1500කින් අඩු වෙනවා එතකොට මේ ව්‍යාපාරය ප්‍රචාරණ ව්‍යාපාරයක් නිසා ප්‍රචාරණ ද්‍රව්‍ය කියන්නේ ඒගොල්ලන්ගේ තොගය එහෙනම් යාළගේ තොගේ 1500කින් ඉහළ යන. හරි අපි ඊගාව ගනුදෙනුවත් බලමු හතරවෙනි ගනුදෙනුව. හතරවෙනි ගනුදෙනුව මාර්තු මාසය සඳහා කාර්යාල කුලී ගෙවීම 600යි. මේකනේ මාර්තු මාසය සඳහා කාර්යාල කුලී ගෙවීම 600යි. ඉතින් පුතේ කාර්යාල කුලී ගෙව්වා නම් අපේ මුදල් 600කින් අඩු වෙනවා. අනිත් අතට අපි දන්නවා කාර්යාල කුලී කියලා කියන්නේ වියදමක් නේ. එතකොට කාර්යාල කුලී කියන්නේ වියදමක් නම් වියදම් තියෙන වෙලාවට ප්‍රාප්තණේ අයිතිකරුගේ හිමිකම අඩු වෙනවනේ 600ක් නේද? එහෙනම් අපි ඒකත් ඒ කියන්නේ හතරවෙනි අවස්ථාවත් නිවැරදිව දාන්න දන්නවා. හරි පුතේ අපි දැන් 5 වෙනි සහ 6 වෙනි අවස්ථාවන්ට යොමු වෙන්නට උත්සාහ කරමු. මොකද්ද ගානේ 5 වෙනි එකේ කියනවා සපේන ලද සේවාවන් වෙනුවෙන් ලද මුදල 1500. එහෙනම් අපි සේවය සපයලා අපිට සල්ලි 1500ක් ලැබිලා. එහෙනම් මුදල් 1500කින් වැඩි වෙනවනේ. සපේන ලද සේවාවන් වෙනුවෙන් 1500ක් ලැබුණා. හැබැයි දැන් මේක සේවා සපේන ව්‍යාපාරයක් නේ. එහෙනම් මේ ලැබිච්ච සමස්ත 1500ම අපේ ආදායමක් වෙනවනේ. එනා එක අපේ ආදායමක් නම් අපේ ප්‍රාක්ධනය මොකද කරන්නේ අපි ප්‍රාක්ධනය 1500කින් වැඩි කර ගන්න. ඔහොම තමයි 5 වෙනි අයිතමේ ගිණුම් ගත කරන්නේ. අපි 6 වෙනි අයිතමේට අවධානය දෙමු. 6 වෙනි අයිතමේ කියන්නේ සපයන ලද සේවාවන් වෙනුවෙන් ලැබිය යුතු මුදල් 7000. දැන් ඒ කියන්නේ මොකද්ද? ලැබිය යුතු මුදල් 7000යි කියන්නේ මේ සේවය අපි සලසලා තියෙන්නේ අත්පිට නෙමෙයි. අපි ණයටයි සපයලා තියෙන්නේ ලැබිය යුතුනි. එනා ණයට සපේනවා කියන්නේ අපේ ණය ගැතියෝ කියන වත්කම 7000කින් වැඩි වෙනවා. හැබැයි ණයට උනත් සේවය සැපෙයිම අපේ ආදායමක් නිසා අපේ ප්‍රාග්ධනයක් මොකද වෙන්නේ 7000කින් අපේ ප්‍රාග්ධනයක් 7000කින් වැඩි වෙනවා.
හරි අපි දැන් ගනුදෙනු හතක් දාන්න පුරුදු වෙලා තියෙනවා. අපි අපේ අටවෙනි ගනුදෙනුවට අවධානය යොමු කරන්නයි උත්සාහ කරන්නේ. අටවෙනි ගනුදෙනුව මාර්තු මාසයේ විදුලි බිල 450. අනේ හත්වෙනි ගනුදෙනුව නේද? අපි 6ද දැම්මේ කියලා බලන්න ගනුදෙනු 6ක් අපි දාලා තිනවා. හත්වෙනි ගනුදෙනුවයි දාන්න තියෙන්නේ. චිත්‍රපාල පෞද්ගලික ප්‍රයෝජනයේ සඳහා 1000ක මුදල් ආපසු ගන්නාලාදී. පුතේ ඔගොල්ලෝ දන්නවා 1000ක මුදල් පෞද්ගලික ප්‍රයෝජනට ආපහු ගත්තා නම් මුදල් 1000කින් අඩු වෙනවා. මේ විදිහට පෞද්ගලික ප්‍රයෝජනට මුදල් ගන්නවට ගිණුම් කරන්නේ තනි වචනයක් කියනවා ගැනිලි කියලා. ගැනිලි නිසා හිමිකම නොහොත් ප්‍රාප්තණයක් 1000කින් අඩු වෙනවා. ඔය විදිහට තමයි 7 වෙනි අයිතමේ ගිණුම් ගත කරන්නේ. ඔහොමම යන් අපි 8 වෙනි අයිතමේට 8 වෙනි අයිතමේ කියන්නේ මාර්තු මාසය සඳහා විදුලි බිල 450යි අදාළ ගෙවීම් කළේ අප්‍රේල් මාසයේ කියලා කියනවා. තොර මාර්තු මාසෙට විදුලි බිල 450යි. හැබැයි ගෙවලා නැහැ. එහෙනම් මුදල් අඩු වෙන්නේ නැහැ. නේද? අපි ගෙව්වේ නැත්තම් මුදල් අඩු වෙන්නේ. හැබැයි මුදල් අඩු නොවුනට මේක මාර්තු මාසේ විදුලි බිල. එහෙනම් මාර්තු මාසේ වියදම. දැන් ඔයා කියයිද දන්නේ? සර් වියදමක් වෙන්නේ සල්ලි ගෙව්වහම නේ 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 නේ. සල්ලි ගෙව්වත් නැතත් ඒකේ වියදම ජනිත වන ක්‍රියාව සිද්ධ වෙලා තියෙනවා නම් විදුලි බිල ඇවිල්ලා නම් විදුලි කියන වියදම ජනිත වෙලා ඉවරයි. මුදල් ගෙවෙන්නේ නැති එක වෙනම දෙයක්. එහෙනම් විදුලිය කියන වියදම ජනිත වෙච්ච නිසා අපේ ප්‍රාග්ධනේ 450ක් අඩු වෙනවා. හැබැයි අපි මේක තාමත් ගෙවලා නැති නිසා දැන් අපි විදුලි බල මණ්ඩලයට ණයයි 450. අපේ ණය හිමියෝ එහෙම නැත්නම් උපචිත විදුලිය කියන වගකීම ඉහළ යනවා. දැන් මේක උපචිත වියදම් කියලා වගකීමක් දීලා නැති නිසා ණය හිමියෝ කියන වගකීමට අපි ওই 450 දානවා. ඒක ඉතාමත්ම වටින එකක්. ඒක ගාවින් මොකක් හරි ඇඳගන්න ඒක ඉතාම වටිනවා. තරුවක් ඇඳගම් හරි අපිට ඉතිරි වෙලා තියෙන්නේ අවසාන ගනුදෙනුව දාන්න අවසාන ගනුදෙනුව ගනුදෙනුව අංක 9 අපි ගානට ගිහින් බැලුවොත් ගනුදෙනුව අංක 9 ගනුදෙනුව අංක 9 කියනවා මාර්තු මාසයේ අවසානයේ ප්‍රචාරණ ද්‍රව්‍යවල තොග ගණන් ගැනීමක් කළා කර පිරිවැය 600ක් වූ තොගයක් ඉතිරිව තිබූ බව හෙළිදරව් විය දැන් පිරිවැය 600ක් වෙච්ච තොගයක් ඉතිරි වුණා කියපුවාම අති බහුතරයක් ශිෂ්‍ය උත්සාහ කරනවා ඔය ඉතිරි වෙච්ච 600 ගිනුම් කරන සමීකරණයට ඔබන්න. හැබැයි දැනට අපි එහෙම 600ද ඔබන්නේ ගිනුම් කරන සමීකරණයට. ඕක තමයි ගැටප. දැන් අපිට ඉතිරි වෙලා තියෙන තොගේ තමයි 600 වෙන්නේ. පුතේ ඔයා හොඳින් මතක් තබා ගත යුතුයි. අපි ඉතිරි තොගේ ගිනුම් තියන්නේ නෙමෙයි. අපි ගිනුම් තියන්නේ මම කියන්නේ මේ ගිනුම් තියන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ සමීකරණයට අතුලත් කරන්නේ. අපි සමීකරණයට ඇතුළත් කරන්නේ පාවිච්චි කරපු තොගේ. දැන් ඔයාට පේනවා මේ තොග කොලම් එක දිගේ උඩට ගියොතින් 1500ක තොගයක් අපි අරගෙන තියෙනවා. ගැටලුවේ හැටියට 600ක තොගයක් ඉතිරි කියලා කියන්නේ අපි 900ක තොගයක් භාවිතා කරලා තියෙනවා. එහෙනම් අපි තොගයෙන් 900ක් අඩු කරනවා. මොකද භාවිතා කරපු තොගයට තමයි අපි ගිණුම් කියන්නේ. භාවිතා කරපු ප්‍රමාණය 900. එහෙනම් තොගේ 900කින් අඩු වෙනවා. එතකොට 1500 900 ගියපු 600ක් වෙනවනේ. නම් මේ භාවිතා කරපු 900 අපේ වියදමක් නිසා අපේ ප්‍රාප්තණයත් 900කින් අඩු වෙනවා මම හිතන්නේ ඒක මතක් තියාගන්න ඕනේ අපි ගිනුම් තියන්නේ භාවිතා කරපු තොගයට බව හොඳයි එතකොට ගානේ පළවෙනි කොටස අපි සාර්ථකව හදලා තියෙනවා මොකද්ද පළවෙනි කොටසේ කියන්නේ ඉහත ගනුදෙනුවල ප්‍රතිඵල මාසයේ අවසානයේ ගැලපුම් සටහන් කරන තොගයට අපි කළේ ගැලපුම් සටහනක් පහත සඳහන් ගිනුම් සමීකරණයට දේ වාර්තා කරන්න අපි ඒක කළා. ඊගාවට අපි අහනවා මාර්තු මාසය සඳහා ආදායම් ප්‍රකාශය සකස් කරන්න කියලා. දැන් ඇත්තරම ආදායම් ප්‍රකාශනයකින් තමයි ව්‍යාපාරයක ලාභය හෝ අලාභය ගණනය කරන්නේ. දැන් ආදුනික ශිෂ්‍යයෙකුට ගිනුම් කරන සමීකරණයේ අසුරෙන් ආදායම් ප්‍රකාශනයක් හදන හැටි ගැන දල අවබෝධයක් ලබා දීම තමයි අපේ උත්සාහය වෙන්නේ. හරි දැන් බලන්න අපේ නිබන්ධනයේ තියෙනවා සේවා සපයන ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශනයේ ආකෘති. ඒක ආකෘතිය අඳිද්දී අපි ව්‍යාපාරයේ නම ලියනවා. ඊට පස්සේ දෙවනි රූලට පැනලා ලියනවා 2020 මාර්තු. එහෙම නැත්නම් මේ ගාන හදන අවුරුද්දේ මොන මාසයකට. තුන්වෙනි රූලට පැනලා ලියනවා ආදායම් ප්‍රකාශනය. දැන් මේ මාතෘකාවන් ලියන්නේ ගානේ මැද්දට ජස්ටිෆයි කරලානේ මැද්දට අරන් ලියන්නේ. වමට ලයින් කරලත් නැහැ දකුණට ලයින් කරලත් නැහැ මැද්දට අරන් ලියන්නේ රූල් තුනක ලියන්නේ. පළවෙනි රූලේ ව්‍යාපාරේ නම දෙවෙනි රූලේ මොන කාලෙටද තුන්වෙනි රූලේ ආදායම් ප්‍රකාශය කියන අපි හදන එක.
ඊට පස්සේ අපි ආදායම් ටික ලියනවා තීරු දෙකක් ගන්නවා පළවෙනි තීරුවේ ආදායම් ටික ලියලා එකතුව මාරු කරනවා දකුණු තීරුව. දෙවනි තීරුවේ ලියනවා ඊගාවට ලියනවා වියදම් ටික පළවෙනි තීරුවේ ලියලා වියදම් වල එකතුව දෙවනි තීරුවට මාරු කරනවා. එතකොට ආදායම් වල එකතුවෙන් වියදම් වල එකතුව අඩු වුණාම අපිට ලැබෙන උත්තරේ ශුද්ධ ලාභය. එහෙමනම් අපි උත්සාහ කරනවා අපේ ගානට අදාළව මේ විදිහේ ආදායම් ප්‍රකාශනය රූල් කරන්න. හරි. එහෙමනම් දැන් අපි ඔය විදිහට ආදායම් ප්‍රකාශයක් අඳිනවා. මුලින්ම ව්‍යාපාරිකයාගේ නමනේ චිත්‍රපාලගේ ව්‍යාපාරය. ඊට පස්සේ කවදටද 2018 මාර්තු මාසයේ සඳහා मार्तु तीस अवसान मासे आदायां प्रकाशन हरि अकुरु लियान एक कोलम मेकाई ईट पासे इलाकान लियान द कोलम्स देकाई ओय विधियत अपि आदायां प्रकाशय रूल करगा हर दें पुते अपि अवबोध करगत युतुई गिनुं करन समीकरणे आश्रित गटलुवकने अपि इन्नी එතකොට ගිනුම් කරන සමීකරණේ ආශ්‍රිත ගැටලුවක මේ තියෙන්නේ අපි විසඳපු සමීකරණේ අපි කොහොමද ආදායම් හොයාගන්නේ අපි කොහොමද වියදම් හොයාගන්නේ හරි ඕක තමයි තියෙන ප්‍රබලම ගැටලුව කොහොමද හොයාගන්නේ මේ බලන්න ඔයාගේ ගිනුම් කරන සමීකරණේ මේ ප්‍රාග්ධනය කොලම් එක මේ තියෙන්නේ ප්‍රාග්ධනය කොලම් එක ප්‍රාග්ධනය කොලම් එක ධන වෙච්ච අවස්ථාවක් ප්‍රාග්ධනයේ කොලම් එක ධන වෙන්නේ අවස්ථාවන් දෙකකදී එකක් තමා නව ප්‍රාග්ධනයේ යෙදවීමක දෙවැන්න තමා ආදායමකදී හෝ ලාභයක එහෙනම් දැන් අපි බලමු ඔයාගේ ගානේ ප්‍රාග්ධන කොලම් එක ධන වෙච්ච අවස්ථාවන් දැන් ඔයාට පේනවා මේ ගානේ අංක 1 ගනුදෙනුවම ප්‍රාග්ධනය 10000 ධන වෙලා එතකොට ඔය ප්‍රාග්ධනයේ 10000ක් ධන වුණින් නව ප්‍රාග්ධනයේ යෙදවීමක් නිසාද නැත්නම් ආදායමක් නිසාද ගානට ගානේ අපි හිටියේ චිත්‍රපාලගේ ගානේ අපි බලමු ඒ පළවෙනි අවස්ථාව මොකක්ද කියලා අපි හිටපු චිත්‍රපාලගේ ගාන පළවෙනි අවස්ථාව මේ බලන්න ඔන්න චිත්‍රපාලගේ ගාන පළවෙනි අවස්ථාව තියෙන්නේ චිත්‍රපාල පෞද්ගලික අරමුදලින් 10000ක් ව්‍යාපාරේ නමින් වූ බැංකු ගිණුමක් තැන්පත් කරන ලද්ද. එහෙනම් මේ මුලින්ම 10000ක් ඉහළ ගිය එක අනිවාර්යයෙන්ම අපිට සැලකිල්ලට ගන්න බෑ. ඒක නව ප්‍රාග්ධනයේ යෙදවීමක්. ඒ 10000 නව ප්‍රාග්ධනයේ යෙදවීම. නව ප්‍රාග්ධනයේ යෙදවනවා කියන්නේ ආදායමක් නෙමෙයි. ඒක නිසා අපි 10000 ආදායම් ප්‍රකාශනයේ ලියන්නේ නෑ. ඊගාවට බලන්න ප්‍රාග්ධනයේ කොලම් එක ධන වෙලා තියෙනවා පස්වෙනි ගනුදෙනුවේ යටති මං හිතන්නේ 1500ක් මොකක්ද මේ පස්වෙනි ගනුදෙනුව අපි ගානට ගිහිල්ලා බලමු පස්වෙනි ගනුදෙනුව මොකක්ද කියලා මේ බලන්න පස්වෙනි ගනුදෙනුව සපේන ලද සේවාවන් වෙනුවෙන් ලද මුදල 1500යි එහෙනම් ප්‍රාග්ධනයේ ධන වෙච්ච මේ පස්වෙනි ගනුදෙනුව ආදායම් උත්පාදන 1500යි එනා අපි ආදායම් ප්‍රකාශයේ ආදායම් යටතේ ලියනවා 1500ක් මොකක් කියලාද විස්තරේට ලියන්නේ අපි ලියනවා අත්පිට සේවා සැපීම කියලා අත්පිට සේවා සැපීම කියලා අපි විස්තරේට ලියනවා ඔන්න එහෙනම් අපි ආදායම් ප්‍රකාශනේ ආදායමක් විදියට පළවෙනියයි තමයි ලියනවා අත්පිට සේවා සැපීම 1500 මොන කොලම් එකේද ලියන්නේ අපි පළවෙනි කොලම් එකේයි අපි ඒක ලියන්නේ හරි ඊට පස්සේ අපේ ව්‍යායාමයේ දිගටම කරගෙන ගියොත් ප්‍රාග්ධනයේ කොලම් එක ධන වෙලා තියෙනවා ඒත් එක්කම ඊගාව අයිතමේ නේද මේ බලන්න 7000 ප්‍රාග්ධනයේ කොලම් එක ධන වුණා දැන් මොකක්ද මේ 7000 හයවෙනි ගැළපිල්ල ණය ගැතියොත් වැඩි වෙලා තියෙනවා ඒ කියන්නේ ණයට සේවා සැපීමක් ඕන නැගින් බලන්න මේ චිත්‍ර සපෙන් ලද සේවාවන් නෙවි ලැබිය යුතු මුදල් 7000 ඒ කියන්නේ ණයට සේවා සැපීම 7000යි ණයට සේවය සැපෙව්වත් ඒකත් අපේ ආදායමක් නිසා අපි ආදායයන් යටතේ 7000ක් ලියනවා ආදායයන් යටතේ 7000ක් ලියනවා විස්තරේට අපි ලියනවා ණයට සේවා සැපීම කියලා මා හිතන්නේ ප්‍රාග්ධන කොලම් එක ධන විච්ඡ අයිතමයන් එපමණමයි තියෙන්නේ ඒ දෙකේ එකතු අපි දකුණට මාරු කරනවා එහෙනම් සමස්ත ආදායම් අපිට එනවා 8500ක් කියලා සමස්ත ආදායම අපිට එනවා
දැන් අපි වියදම් හඳුනා ගත යුතුයි. දැන් කොහොමද වියදම් හඳුනා ගන්න? පුතේ වියදම් හඳුනා ගන්නෙත් අන්න අර කලින් කියපු ප්‍රාග්ධනය කොලම් එක දිහා බලලම තමයි. එතකොට මේ ප්‍රාග්ධනය කොලම් එක ඍණවෙන්න බලපාන අයිතම තමයි වියදම් වෙන්නේ. හැබැයි ප්‍රාග්ධනය කොලම් එක ඍණවෙන්න බලපාන අයිතම හැම එකක්ම වියදම් වෙන්නේ නේ. ප්‍රාග්ධනය කොලම් එක ඍණවෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි වියදම්. අනිත් එක තමයි ගැනිලි. ගැනිලි කියන්නේ අයිතිකාලය පෞද්ගලික ප්‍රයෝජනට ගෙනියනවා නම් ඉව ගැනිලි. හොඳින් මතක් තියාගන්න ගැනිලි කියන්නේ වියදමක් නෙමෙයි. අපි කොච්චර කට කැඩෙනකම් කිව්වත් ගැනිලි කියන්නේ වියදමක් නෙමෙයි කියලා සමහර ළමයි ආදායම් ප්‍රකාශනය හදද්දී ගැනිලි වියදමක් විදියට දානවා. නේ නේ වැරදි. ගැනිලි කියන්නේ වියදමක් නෙමෙයි. එහෙමනම් දැන් ඔයාගේ ප්‍රාග්ධන කොලම් එකේ මුලින්ම 100ක් අඩු වෙලා තියෙනවා. එහෙනම් මොකක්ද මේ 100? මොකක්ද මේ 100? මේ 100 ඇවිල්ලා ඔයාට මතක නම් මෙන්න මේ ගත්ත ස්ථාවරවත්කම ශ්‍රේය වීමනි. කාර්යාල උපකරණ අත කොහෙද ගත්තා? ඒක ශ්‍රේය වීමනි මේ 100. ශ්‍රේය කියන්නේ වියදමක්. එහෙනම් අපි ආදායම් ප්‍රකාශනයේ වියදම් යටතේ පුතේ 100 දාම්. ඒ 100 මොකක්ද? ශ්‍රේය. මොන ශ්‍රේයද? උපකරණ ශ්‍රේය. ඔන්න අපි වියදමක් විදියට පළවෙනි 100 අඳුනගත්. ඊගාවට ප්‍රාග්ධනය කොලම් එක ආය අඩු වෙලා තියෙනවා 600. ඒ 600 තුන්වෙනි ගැලපිල්ල යටතේ අඩු වෙන්නේ. මටත් මතක නැහැ මොකක්ද කියලා. අපි ඕනනම් ගානට ගිහින් බලමු මොකද්ද තුන්වෙනි ගැලපිල්ල. මේ ප්‍රචා අපි ආයෙත් ගිහින් බලමු. 600ක් අඩු වෙලා තියෙනවා. ඒ 600 හතරවෙනි ගැලපිල්ල කියන්නේ මාර්තු මාසයේ සඳහා කාර්යාල කුලී ගෙවීම 600. එහෙනම් ඒ 600 අපි ආදායම් ප්‍රකාශනයේ වියදමක් විදියට දානවා. වියදමක් විදියට දානවා. මොන වියදමක්ද? කාර්යාල කුලී. හරි. එහෙනම් අපි 600 වියදමක් විදියට ඔන්න දැම්මා. මොකක්ද මේ වියදමේ නම? කාර්යාල කුලී. කාර්යාල කුලී. බලන්න ඊට පස්සේ ප්‍රාග්ධන කොලම් එක ඍණ වෙච්ච අවස්ථා මොනවද කියලා. ඊගාවට මෙන්න මෙතන 7 වෙනි ගැලපිල්ල යටතේ ප්‍රාග්ධන කොලම් එක 1000ක් ඍණ වෙලා තියෙනවා. අපි ගාන්ට ගිහින් බලමු 7 වෙනි ගැලපිල්ල මොකක්ද කියලා. පුතේ 7 වෙනි ගැලපිල්ලේ තියෙන්නේ චිත්‍රපාල පෞද්ගලික ප්‍රයෝජනෙට 1000ක් ආපහු ගත්තා කියන්නේ. ඒතර පෞද්ගලික ප්‍රයෝජනෙට ගන්නවා කියන්නේ ගෙනිලි. නම් මේ 1000ක් ගෙනිලි. අපි කිව්වා ගෙනිලි වියදමක් ලෙස සලකන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඊගාව අයිතමේදී ඒ කියන්නේ 8 වෙනි ගනුදෙනුවේද කොහෙද 450ක් ප්‍රාග්ධනයේ අඩු වෙලා තියෙනවා. මොකක්ද 8 වෙනි ගනුදෙනුව? මේ බලන්න විදුලි බිල. විදුලි බිල. එහෙනම් අපි ඒ 450ත් ආදායම් ප්‍රකාශයේ වියදමක් විදියට දානවා. මොකක්ද මේ වියදම? විදුලි බිල. එහෙනම් අපි 450ක වියදමක් දානවා. මොකක්ද මේ වියදම? විදුලි. විදුලිය 450. අපි තවතුරටත් ආදායම් ප්‍රකාශනයේට හදන්ති ප්‍රාග්ධන කොලම් එක දිහා බැලුවොත් අවසාන අවස්ථාවේදී ප්‍රාග්ධන කොලම් එක 900ක් අඩු කරලා තියෙනවා. වාට මතකද මේ 900? මේ 900 තමයි අර අවසාන තොග ගැලපීම හරහා ආපු තොග භාවිතය කියන 900. නැත්නම් තොග භාවිතය කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. නිසා එමු නැත්නම් තොග පරිභෝජනේ අපි වියදමක් ලෙස සලකනවා. මොනවද මේ ප්‍රචාරණ ද්‍රව්‍ය? පරිභෝජන. දැන් බලන්න ඔයාගේ වියදම් කොලම් එකේ ටෝටල් එකතුව කීයද එන්නේ කියලා. එනවා 2050. අපි ආදායම් වලින් වියදම් අඩු කරන්න ඉපේ අඩු කිරීම අගවන්න ගිණුම් කරණයේදී වරහණක් යොදවනවා. ඉතින් 8500 න් 2050 අඩු කළාට පස්සේ අපිට ලැබෙනවා උත්තරයක් 6450යි කියලා. ඒක තමයි ශුද්ධ ලාභය වෙන්නේ. එහෙනම් ශුද්ධ ලාභය කීයද දැන්? 6450යි. හොඳයි. එහෙනම් අපි මේ ගාන බොහොම සාර්ථකව හදුවා. චිත්‍රපාලගේ ව්‍යාපාරය කියන ගාන 1992 උසස් පෙළ විභාගයෙන් ආපු ගාන ගනුදෙනු කිරීම කරන සමීකරණයට ඇතුළත් කළා. ඒකම ශ්‍රේය වීම ගන්නේ කරන හැටි ගැන කතා කළා. ඒකම එකී ගනුදෙනු ආශ්‍රයෙන් සේවා සපයන ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශනයක් පිළියෙල කරන හැටි ගැනත් අපි කතා කරලා තියෙනවා. හොඳයි. එහෙමනම් අපි ගිණුම් කරන සමීකරණය ආශ්‍රිතව ආපු දෙවන වීඩියෝව තමයි මේ ඔබට ගෙන ආවේ. ඇත්තටම උසස් පෙළ ගිණුම් කරණයට අදාළව සෑම පාඩමකටම අදාළව මේ විදිහට වීඩියෝ අපේ YouTube channel එකට අපි අතුලත් කරන්න උත්සාහ කරනවා. දුරස්ථ ප්‍රදේශවල ඉන්න අපේ පන්ති වලට සහභාගී වෙන්න බැරි ජාතියේ දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා.
එකම කෙනෙකුට මගේ නිබන්ධනය අවශ්‍ය නම් 077 37 87 785 කියන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් එවලා ඒ නිබන්ධනය නොමිලේ ලබා ගන්න. අතරම දැන් මේ අපි YouTube එකට ආවොත් ඉතින් උගන්නන ගොඩාක් ගුරුවරු ඉන්නවා නේද? ඉතින් සමහර ගුරුවරු අතිශය ප්‍රසිද්ධයි. නමුත් ප්‍රසිද්ධයි වුණාට ඇත්තටම විෂය කර්ම නෙවෙයි උගන්නන්නේ කෝ කාට හරි බයි. එහෙම නැත්නම් තවත් වෙන මොකක් හරි විකාරයක් ගැන කතා කර. නේද? ඉතින් විෂය කර්ම ඉගෙන ගන්නනේ ළමෙක් YouTube channel එකේ විෂය කරුණු හොයාගෙන ඉන්නේ. ඉතින් විෂය කරුණු ගන්න එක පැත්තක තියලා වෙන වෙන වැල් බයිලා කතා කරාට වැඩක් නෑනේ. අපිටත් අවශ්‍ය නම් ඕනනම් වැල් බයිලා ගැන කියන්න පුළුවන්. නමුත් ඒක ඔබෙත් මගෙත් කාලේ විනාශ වුණ දෙයක් නිසා අපි ඒ වගේ දේවල් දැම්ම කරන්න බලාපොරොත්තුවක් නෑ. අනාගතේ වෙලා තිබ්බොත් අපි බලමු වැල් බයිලා දෙක තුනක් කතා කරන්න. හරි. ඒ කෙසේ වෙතත් හැකියාවක් තියෙනවා නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඒක වාට වටීවි. මොකද අනාගතේ දාන හැම පාඩමක්ම බලා ගන්නට අවකාශ ලැබෙන නිසා එමනම් රැඳී සිටියට බෙහෙවින් ස්තුතියි. අපි මේ දෙවනි වීඩියෝ එකට සමු දෙනවා. ආයුබෝවන් ඔබ සියලු දෙනාට.